හඳුන්වා දෙන නව සේෆ්ගාඩ් ග්‍රෑම් 100 රුපියල් 175ක් පමණයි. විදුලිය ගාස්තු නැවත වැඩි කිරීමේ යෝජනාව මේ වන විට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ යෝජනාව ඉදිරිපත් කළත් තීරණයක් ගැනීම කල් දමා තිබෙනවා. ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමත් විදුලි බල අමාත්‍යතුමා වශයෙන් කාංචන විජේසේකර අමාත්‍යතුමත් සංශෝධිත විදුලි බල ගාස්තු පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ තවදුරටත් අධ්‍යයනය කරලා ඒ සඳහා අනුමැතිය ලබා දීම ලබන කැබිනට් මණ්ඩලයේදී කරන බව දැනුම් දුන්නා. විදුලි ඉංජිනේරු සංගමයේ අද දහවල් මාධ්‍ය හමුවක් කැඳවා අවධාරණය කළේ විෂය භාර ඇමතිවරයා අතනොමතිකව විදුලි බිල වැඩි කිරීමට දරන උත්සාහයට ඉඩ නොදෙන බවයි. ප්‍රශ්නය කතා කළ හැකි ඇමතිවරයෙකු පත් කළ යුතු බවද ඔවුන් අවධාරණය කළා. අතනොමතිකව රටේ ජනතාවට දරාගන්න බැරි අය ක්‍රමයක් ගේන සූදානම් වුණේ. තමන්ට ඕන ආකාරයේ පොලිසිය සදාගෙන තමන්ගේ බලහත්කාරකම් පෙන්වමින් ඒ නියාමන ආයතනයටත් පහින් ගහමින් මේ ආයක්‍රමයක් සම්මත කරගන්නේ ඈම නෙමෙයි කළ යුත්තේ. මේ රජයටත් පැහැදිලිවම කියන්නේ කරුණාකරලා මේ අවස්ථාවට සහභාගී වෙන්න පුළුවන් ඇමතිවරයෙක්, සුනාමිය ඇමතිවරයෙක් සාකච්ඡා කරන්න පුළුවන් ඇමතිවරයෙක් අපිට ලබා දෙන්න ත්‍රස්තවාදීන් කියලා හංවඩු ගන්න උත්සාහ කරනවා. අපි ගාව ආයුධ නැහැ. අපි හැබැයි දැනුමින් සන්නද්ධයි. ඉතින් අපිට ඒ අපි ත්‍රස්තවාදීන් කියලා කියන පුද්ගලයෝ දැනුමින් සන්නද්ධ නොවුනට අපිට කරන්න දෙයක් නැහැ. විදුලි බිල වැඩි කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලංකා විදුලිය පොදු සේවක සංගමේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා දරන්නේ මෙවන් මතයක්. සියෙත්ම මේකට අනුමත කරන්නේ මේක අතිශය වැරදි වැඩක්. අපි ආණ්ඩුවට කියනවා ඔබ කරන්නේ බරපතල වැඩක්. එක්කෝ ඒ කට්ටිය අපේ ජාතික පද්ධති විදුලිය ගනි වැඩි මිලට, එහෙම නැත්නම් ඔවුන්ගේ රිනුවබල් වලට ගිහින් එහෙම නැත්නම් සෝල් එකක් ගහගෙන ඔවුන් ඒ වැඩේ කරගනි. එහෙම කරගත්ත ගමන් මේ ප්‍රශ්නේ විසඳෙනවා. රටේ සමස්ත ජනතාවගෙන් ලක්ෂ 3කට බර දාලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්කම තියෙද්දි ලක්ෂ 47කට බර දාලා රට අනාථ කරන්න එපා. මේ අතර විදුලිය ගස් ඉහළ දැමීමට එරෙහිව 69 ලක්ෂයකගේ අත්සන් එකතු කිරීමේ වැඩසටහන අද නුගේගොඩ ගුවන්පාල මාසලදී ක්‍රියාත්මක වුණා. පිච් එක හොඳ නැති ඉඳලා මැච් එක ගැව්වේ නැහැ ඇමතිවරයා. හැබැයි මේ පිච් එක කවදාකවත් හොඳ වෙන්න අපිට තියන්නේත් නැහැ. මේ මැච් එක ගහන්න මෙතුමාට ඉඩ දෙන්නේත් නැහැ. අද වෙනකොට මේ ඇමති මණ්ඩලය ගැන කතා කළොත් ලැජ්ජයි, විලි ලැජ්ජයි. මෙවැනි ආකාරයේ දූෂිත ඇමතිවරු වලල්ලක් ඉන්න රනිල් වික්‍රමසිංහගේ මේ දූෂිත ආණ්ඩුවට එරෙහිවත් මේ වැඩි වෙන විදුලි බිල වැඩි කිරීමට එරෙහිවත් අපේ සටන අපි අයින් කරගන්න.